සුබ දවසක් යාළුවනේ. ඔගොල්ලෝ හැමදෙනාට අදම වීඩියෝ එකක් ගේන්න හිතුවා. අපේ ෆෝන් එකේ අපිට මොනහරි වීඩියෝ එකක් හොරෙන් රෙකෝඩ් කරන්න, කියන්නේ කාටවත් නොදැනෙන්න. ඒ කියන්නේ අපි අපේ වීඩියෝ එක අපේ ෆෝන් එකෙන් අපි නෝමල් කැමරාවකින් වීඩියෝ කරනකොට කවුරු හරි එක පාට් එක දැක්කොත් අපේ ෆෝන් එක එයාට දැනගන්න පුළුවන් අපි වීඩියෝ කරන මොනහරි කරනවා කියලා. ඒ කියන්නේ ඒක ඒතකොට අපිට ප්‍රශ්න. ඊට කලින් මතක් කරන්න ඕනේ මගේ channel එක බලන අලුත් යාළුවෝ ඉන්නවනම් මගේ channel එක subscribe කරන්න මතක් කරන්න එපා. පහල තියෙන subscribe button ඔබන්න. ඒ වගේම එනත් මතුවෙන bell icon එක click කරන්න. එතකොට පුළුවන් මම දාන videos ඔයගලන්ට ඉක්මනට notification එකෙන් ඔයගලන්ට දැනගෙන බලන්න. අපි අපිට මොනවාරි අපේ වෞද්දල දෙයක් හරි අපිට සමහර වෙලාවට ඕඩර් කරනවා හොරින් වීඩියෝ එකක් කරගෙන කාටවත් පේන්නේ නැති වෙන්න. එතකොට ඒක කරගන්නේ කොහොමද? ඒකට එක එක විවිධ ඇප්ස් තියෙනවා. ඒනට මේ හැම ඇප් එකම සාර්ථක නැහැ. දැන් මේක අපිට පුළුවන් මේ ඇප් එකෙන් මේ ඒ ඇප් එක යූස් කරලා අපිට ෆෝන් එක කියන්නේ හෝම් ස්ක්‍රීන් බටන් එක ඔෆ් කරාට පස්සේ ඔබල ඔෆ් කරාට පස්සේ මේ කියන්නේ ෆෝන් එක මුකුත් කරන්න තියෙන ඩිස්ප්ලේ එක ඔෆ් වෙලා ගියාට පස්සේ අපිට මේ පේන්නේ නැහැ. ෆෝන් එක නිකන් තියෙනවා වගේ තමයි පේන්නේ. කියන්නේ මේ මුකුත් කරනවා විදිහට මුකුත් ඇක්ටිව් වෙලා තියෙන විදිහට කැමරාවක්වත් ඔන්ලා තියෙන විදිහට පේන්නේ නැහැ. ඉතින් අපි වැඩි කතා කරන්න තු බලමු මේ කොහොමද කරන්න කියලා. ඔයගොල්ලන් Android ෆෝන් නැ ඔයගොල්ලෝ මුලින්ම Play Store එකට යන්න. මේක Apple iOS එකේ මේ software එක පුළුවන් මේ App Store එකට ගිහිල්ලා ගන්න. මේකේ ඔයගොල්ලෝ ටයිප් කරන කැමරාවිත් ස්ක්‍රීන් ටර්න් ඔෆ් කියලා මම කලින් සර්ච් ටයිප් කරගත් තියෙනවා. ඒක සර්ච් වෙලා ඒක ක්ලික් කරන්න මේ විදිහට. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනව නේද මෙතන මේ දෙවෙනි අර තියෙන එක. මේ දෙවෙනි අර තියෙන්නේ මේක කැමරා බෑග්‍රවුන්ඩ් කියලා කහපාට අයිකන් එකක් තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේක මෙගාබයිට් පොඩි ගණක මෙගාබයිට් 5.7ක් වගේ ඉන්නේ පොඩි ඇප් එකක්. මේක මෙහෙම ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් වෙන්නේ ඉක්මනට. 2T ඇප් මෙගාබයිට් පොඩි ප්‍රමාණයක් ඉඳලා ඉක්මනට මේක ඉන්ස්ටෝල් වෙනවා. විදියට ඉන්ස්ටෝල් වෙනවා එක. ඊට පස්සේ ලක් කෙන එක ඉන්ස්ටෝල් කරගෙන හරි ඉරස් මේක ඕපන් කරන්න. ඔයා මේක ඕපන් කරන මෙහෙම මේක ෆෝන් එකේ බැටරිය ටිකක් තියෙන්න ඕනේ. ෆෝන් එකේ බැටරිය 120කට එහාවත් තියෙනවා මේ ඇප් එක රන් වෙන්න. මේ මොකද අර ඒක අර ජෙනරේට් වෙලා එන්න ප්‍රොසෙස් එකට ඒවලෝ පොඩි බැටරි යූසේජ් එකක් ගන්නවා. ඒ වගේ මෙතන දැන් මෙසේජ් එකක් ආවා. මේක ඇලෝ කරගන්න. මේ වෙන මෙසේජ් එක මේක මෙතන ඇලෝ රෙකෝඩ් වීඩියෝ ස්ක්‍රීන් ඔන් කරගන්න ඕනේ හින්දා ඔඩියෝ වලටයි වීඩියෝ වලටයි ඒකල් මැසේජ් එකක් අහන. ඒ දෙකම ඇලෝ කරගන්න ඕනේ. ඊට පස්සේ අය ඇලෝ රෙකෝඩ් වීඩියෝ ඇන් ස්ක්‍රීන් ටු ඇක්සස් ෆොටෝ මීඩියා ඇන් ෆයිල්ස් ඔන් ඩිවයිස් ඒකත් ඇලෝ කරගන්න. ඊට පස්සේ සමලාවට ඇන්ඩ්‍රොයිඩ් ලහන පර්මිෂන් එකක් ඇප්ස් රන් වෙන්න. ඒ වගේ අහුවොත් මේ මෙතන ටික් එකක් තියෙනවා. මේ දකුණු පැත්තේ උඩ මෙතන මේ ඔන්න පේනවත් දන්න මේ ටික් එක ඔන් කරගන්න. ඒ වගේ ඔන් කරගෙන මේ ඇප්ලිකේෂන් එක ආයි ක්ලෝස් කරලා ඉන්ස්ටෝල් වෙලා තියෙන තැන අපේ ඇප් එක ෆෝන් එක තියෙන තැනට ගිහලා ආයි මේක රන් කරගන්න. එතකොට ඔකරන් පේනවා මේ විදිහට. මේ තියෙන මේ උඩ මේ විදිහට තියෙනවා ඒ ඇප් එකේ සෙටින්ග්ස්. මේ විදිහට තමයි ඔන්ලා තියෙන්නේ. ෆ්‍රන්ට් කැමරා එක රියර් කැමරා එක ෆ්‍රන්ට් කැමරා යූස් කරලා අපිට සෙල්ෆි කැමරා එකනුත් පුළුවන් මොන හරි රෙකෝඩ් කරගන්න. රිය කැමරාවෙන් පුළා පිටිපස්ස කැමරාවෙන් පුළ කරගන්න. මේක මම ආයුමාර මතක් කරන අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එක 100ට 10කට එහා කියන්නේ 100 15ක් හෝ 100ට අඩු ගාන 120ක්වත් බැටරි ලයිෆ් එක තියෙන්න ඕනේ. නැත්නම් මේක රන් කරන්න දෙන්නේ නැහැ. අපි මේක මුලින්ම ටෙස්ට් කරලා බලමු කොහොමද කරන්න කියලා. ඒගොල්ලන්ට පේන්න තියෙන මෙතන මේ යට ෆ්‍රන්ට් කැමරා රිය කැමරා කියන ටික් එක යටින් අපි තව තියෙනවා තව පොඩි බටන්ස් දෙකක්. ස්ටාර්ට් ඇන් ස්ටොප් කියලා. මෙතන මේ ස්ටාර්ට් මේ ක්ලික් කරොත් මේ මේ වෙලාව ඉඳලා මේක වීඩියෝ කෝන් ඔන් වෙනවා. ඔන් තත්ත්වයේ ඔන් වෙන්න ගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද කරන්න කියලා. මේක ස්ටාර්ට් කරාට පස්සේ
මෙතන පොඩි පේනවනේ මෙතන පොඩි චූටි ස්ක්‍රීන් එකක් ඔන් වුණා. දැන් මේ ලයිව් ඔන් වෙනවා දැන් මේ වීඩියෝ එක ඔන් වෙලා තියෙන්නේ. මේක දැන් හරියට පේන්නේ දැන් ඔයගලන්ට. මම ටිකක් දැන් පේන තරකට ආවා. උරට පැහැදිලි වෙන උනින්ද මෙතන දැන් මෙතන මම හිතනවා ඔයගලන්ට පේන්න ඇති කියලා. දැන් මේ ලයිව් වීඩියෝ වෙනවා දැන්. පේනවනේ මන්ද මේ මගේ ලැප් එක ස්ක්‍රීන් එක වීඩියෝ කරන ගමන් ඉන්නේ. එකෙන් දෙයක මේ ප්ලේ වෙනවා දැන් මේක දැන් මේක දැන් මේ ටැබ් මේක ෆෝන් එක දැන් මේ ස්ක්‍රීන් එක ඔන් වෙලා තියෙද්දිනේ දැන් මේක මම බලමු මේක ස්ක්‍රීන් එක ඔෆ් වෙලා තියෙද්දි ප්ලේ වෙනවද කියලා දැන් ඔයාලට පේනවා ඩිස්ප්ලේ ඔෆ් වෙලා තියෙන්නේ හරිද ඩිස්ප්ලේ ඔෆ් වෙලා තියෙන්නේ ඩිස්ප්ලේ ඔෆ් වෙලා තියෙනාට දැන් මේක මම මේක දැන් මූව් කරලා පේනවා ඒත් දැන් මේක වීඩියෝ එක ප්ලේ වෙනවා දැන් වැලු වැල්මට ෆෝන් මේක කවුරු වෙන කෙනෙක්ට දැක්කත් වෙන කෙනෙක් අතරේ අපි ගියත් අපි දැන් මේක හොරන්නේ වීඩියෝ කරන්නේ එයාට දැනගන්න විදියක් නැහැ අපි මේක ඇත්තට මේක දැන් වීඩියෝ වෙනවා කියලා හරිද දැන් මේක අන්ලොක් කරොත් මෙතන අපේ මෙනු එක පේනවනේ ඒ හින්දා මෙතන අපි හෝම්ස් මේ හෝම් ස්ක්‍රීන් එක ක්ලික් කරලා හෝම් ස්ක්‍රීන් එක ක්ලික් කරලා මේක අපි දව මොකද ඇප්ස් ප්ලේ වෙන්නේ නැති විදිහට තියෙන්නේ ඊට පස්සේ ගිල බැලුවොත් මේක ඔෆ් කරලා බැලුවොත් අපිට ගිල බලමු දැන් ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලා බලමු ප්ලේ කරපු වීඩියෝ බලමු අපි දැන් ගිහිල්ලා මේ එක මෙතන තියෙනවා ප්ලේ කරලා බලමු ඔඩිය එකත් එක්ක තමයි ප්ලේ වෙන්නේ තමයි අපි රෙකෝඩ් වෙන එක අපිට පේන්නේ මේක ඇත්තට මේක හොඳයි මේ ඇප් එක හොඳ ඇප් එකක් මේක අපි කියන්නේ මොකක් හරි මේ මේක දැන් ඕගොල්ලෝ හොර වැඩක් කරන්න කියන මෙහෙම අනවශ්‍ය නීති විරෝධී හොර වැඩ කරන්න ඔයාලට මේක යූස් කරන්න එපා මං කියන්නේ මොකක් හරි මේ ඔයගලන්ට ඔයගලගේ පෞද්ගලික මොකක් හරි දෙයකට ඔයගලන්ට අර ඔයගලගේ ප්‍රයිවසි එක ඒක තියාගන්න පුළුවන් ඒදී ඒ වගේ තියාගන්න පුළුවන් කරන්න පුළුවන් හොඳ වැඩකට මේක යොදා ගන්න. ඒකට මේක සුදුසු සෙට් එකක් එතන මෙගාබයිට් ගන්නත් පොඩි ඉක්මනට මේ කරන්න පුළුවන් යන ස්පේස් එකත් අඩු මේක මේක අර MP4 වලින් තමයි මේක මේ එතන සේව් වෙන්නේ. අර මේ කම්ප්‍රෙස් වෙලා වගේ තමයි මේක සේව් වෙන්නේ. ඒ හින්දා අර යන මේක කැපැසිටි එකත් මේ වීඩියෝ වෙන සේව් වෙන ධාරිතාවත් අඩුයි අතරම. ඔබ ට්‍රයි කරලා බලන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ ෆෝන් එකට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අවශ්‍යදේ කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේ මතක් කරනවා මගේ මේ වීඩියෝ එක ගැන තියෙන අඩුපාඩු මොනවද තියෙනවද ඔයගොල්ලොත් කියන්න කමෙන්ට් කරන්න දැන් තව දන දෙයක් මොනවද තියෙනවද කියන්න ෂෙයා කරන්න subscribe කරන්න වගේ channel එක අලුත් යාළු ඉන්නවනම් අපි තව දවසකින් මේ වගේ වීඩියෝ එකක් හම්බුමු. දිනපතා මේ වගේ වීඩියෝස් පුවත් අලුත්තරතුරු බලන්න දැනගන්න පහල තියෙන රතුපාට subscribe බොත්තම ඔබන්න. ඒ වගේම මතුවෙන සීනෝ වෙබුවොත් අපි දාන වීඩියෝස් ඔයාලට එවිලේම දැනගන්නත් පුළුවන්.